පිළිබිල හෙළද මීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළද ඊට අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමතේ කල් දබා තිබෙනවා. විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමත්, විදුලි බල අමාත්‍යතුමා වශයෙන් කාන්තන විජේසේකර අමාත්‍යතුමත් සංශෝධිත විදුලි බල ගාස්තු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ තවදුරටත් අධ්‍යයනය කරලා ඒ සඳහා අනුමැතිය ලබා දීම ලබන කැබිනට් මණ්ඩලයේදී කරන බව දැනුම් දුන්නා. ඒ පිළිබඳ ඉදිරි කැබිනට් මණ්ඩලයේදී විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වෙන සාකච්ඡාව සිදු වෙනවා. විදුලි බිල ඉහළ දැමීම සතියකින් කල ගියද ඊට එරෙහි වූ විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ. විදේශ මිරටේ බහුජන සංවිධාන ආගමික නායකයෝ එල්ල කරපු දැවැන්ත විරෝධයත් එක්ක ආණ්ඩුව ඊයේ තාවකාලිකව සතියකට පසු බැහැර තිබෙනවා. ඒ කියන්නේ එළබෙට සතියේ ඉදිරි අනුමත කරන්න නියමිතයි. අපි තීන්දුවක් ගත්තා. අපි තාවකාලිකව සතියකින් මේ ක්‍රියාමාර්ග කල් දාන්න. අද දහවල් 12ට ඒ වෝක් අවුට් එක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුව ආයි නැවත ක්‍රියාමාර්ගයක් ගත්තොත් අනුමැතිය දුන්නොත් එළබෙට සතියේදී ඊට පහුදා දහවල් 12 සිට වැඩි බලයක් සහිතව ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. අපි ආණ්ඩුවට කියනවා මේ තීරණේ කල් දාන්න නෙමෙයි අකුල ගන්න ඕන. මේ තීරණ ක්‍රියාත්මක කරන ඕනෑම මොහොතක ලංගිම ඒකාබද්ධ උසමි සන්ධානය පක්ෂපාත භේදයෙන්තරව අපි මේ සදා අරගල ගන්නවා, සටන් කරනවා. ආණ්ඩුවේ ඕනෑම මර්ධන මුහුණ දෙන්න අපි සූදානම්. අපි රජයට කියනවා කරුණාකරලා ඒ යෝජනාව ඉරලා විසි කරලා කුණුබක් කීර දමන්න. රජය නියාමන කොමිෂන් සභාව විදුලි සපින ආයතනය ලංකා විදුලි මණ්ඩලය මේ ප්‍රධාන වශයෙන් මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා තුන්ගොල්ල එක මේසයකට ඇවිල්ලා මේ ප්‍රශ්නය පිළිබඳ යම්කිසි සාකච්ඡාවකට එන වෙන්න ඕන. ඇත්තටම අපේ විරෝධය අපි මෙතනින් තාවකාලික මේ තිතක් තියලා නැහැ, නවත්තලා නැහැ, කොමාවක් තමයි තිබ්බේ. යම්කිසි විදියකින් ඒ නීතියට පරිබාහිරව නැවතත් ඒ හිස ඔසවලා බලහත්කාරයෙන් ඔය ආයක්‍රමය සම්මත කරන්න උත්සාහ ගත්තොත් මේ රටේ ජනතාව නිකන් හිටින එකක් නැහැ. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව 69 ලක්ෂයේ මහජන පෙත් සමත්සන් කිරීම අද නුගේගොඩදී සිදු කෙරුණා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේක සදහටම අකුල ගන්න ඕනේ. මේ මිල වැඩි කිරීම සුදුසු නෑ මේ වෙලාවේ. මේ ජනවෛරී ඇමති, මේ අමාත්‍යංශ ලේකම්, සාමාන්‍ය අධිකාරී සියලු දෙනා ඉවත් කරනකම් මේ සටන අපි දිගින් දිගටම ගිලිනවා. කාංචන ඇමතිවරයා කියන්නේ බූවල්ෙක් වගේ. දැන් මේ මහජන විරෝධය හමුවේ මේක අතහැරලා ඊළඟ සතියේ මේ ගේම ගහන්න හදන. ඒ නිසා අපි රැවටෙන්නේ මේ අපේ දැවැන්ත 69 ලක්ෂයේ අස්සන් තබා ගැනීමේ ව්‍යාපාරය අපි දිගින් දිගටම කරගෙන යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.